సార్ మీకు ఫైనల్లీ అంటే කොයි කාලයක වැටේද సార్ ඒක තියෙන්නේ ඔයාගේ අතේ ඔයාට පුළුවන් කවදද එදාට මම ඩේට් එක දාලා ප්‍රොජෙක්ට් එක බාර දෙන්න සර් මේ කේස් එක මීටිස්ලෙල්ල රිටික් කිච්ච කේස් එකක් සර් අද උදේ මේක කරගිලා මගේ ටේබල් එක උට්ටම ඇවිල්ලානේ සර් මම මාලිකාගෙන් ඇහුවා කොහොමද මේ කාර් එක කියලා ඉතින් මාලිකා කිව්වා ස්ටබ්ලින් අහන්න කියලා නේ ඒකනේ සර් කියන්නේ අනිත් එක සර් මේක මේ අර කුප්පියවත් කොඩිය කොඩියගේ වැඩ හරි හරි මේක සිරිමල් උයනේ නානන්දගේ කේස් එකක් කියලා හිතාගෙන වැඩේ කරලා දානවාකෝ සර් මේ කේස් එකේ මුළු ඔෆිස් එකම පච වෙනවා සර් අනේ මේ කල්පේ තමුසේ මේ වගේ පච වෙන වැඩදා ඉසේ ගොඩ දාලා තියෙන්නේ නැද්ද බීසි ඈ මේ නිකන් බයිලා කියන්නේ නැතුව මෙන්න මේක පිළිවෙලක් කරලා දානවා අනිත් එක මම මේවා කරන්නේ තනියම කන්න නෙමෙයිනේ ඇස්කුලිය පවා ගෙවන ඔය කියන විදිහට මට ඇස්කුලිය ලැබුණ නම් සර් මම මේ වෙනකොට මටම කියලා රටක් අරගෙන මං කියන්නේ ගියේ ඒකම තමයි සර් හරි හරි වැඩේ කරලා දාන්න මන් දෙයක් කියන්න අම්මා තමලකින් අහන්නම්ද මොකද හැබැයි ඒගොල්ලන්ගේ අම්මා එක්කවත් කියන්න යන්න එපා අපිට වැඩක් නෑනේ අම්මේ කියනවද නැද්ද කියනක මගේ වැඩක්නේ කියන්න අපු දෙ කියනවකෝ මේ ලඟදීන්දල පිරිමි ළමයේ තමලගේ පස්සෙන් එනවලු බලෙන් වගේ කතා කරන්නත් හදනාලු. ඒක තමයි මොකද කළේ? එයා ඉතින් යාළු පාඩුවේ කරබාගෙන යනවා නාලු. එළම කොහෙලමද? එහෙම තැනක් කියන්න හරියටම දන්නේ නෑලු. හැබැයි වැදගත් පාටයිලු. කමේ තමාරක් කටක දන්න හදන්නේ යක් කතාවද ගොද අම්මේ? පැහිච්චකන් දොඩවන්න නැතුව අර පේපර් එකේ වැරදි හදනවා ගිහිල්ලා. යනවා යනවා. මෙයාට දැන් ඔපු දුප හොයන්නට වඩා වෙන වැඩක් නැහැ. මේ මේ මේ. කොදන්? දැන් කියාගෙන අපු දෙක කියලා ඉවරද? ඒකෙම කියන්න තරම් ලොකු දෙයක් නෑ අම්මා. එච්චරයි. මං ඒක කිව්වේ අම්මට හැමදේම කියන හින්දා. මේ තමාර පොඩි ළමෙක් නෙමෙයිනේ පුතේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට කැමති දේවල් කරගත්තා. ඔයා අහක යන කුණු ඇඟේ දාගන්න නැතුව පරිස්සමට ඉන්න බලන්න. හ්ම්? තේරුණාද?
අද අම්මලාගේ පොඩි දූගේ වැඩේ ඉවරදී කීයේ විතරුණාද? කාගේ? පොඩි දූගේ පොඩි දූගේ. ආ. කොහොම විතර වුණාද? පොඩි දූද ලේලිද දන්නේ නැේද නෝනි? අපෝ වන්න නිකන් වතේපා. නිකන් කට්ටාවට පිස්සු කතා කියන්න පවයිල අම්මා. නෑ නෝනි. මං නිකන් ඔය විහිළුවට කිව්වේ. ඇත්තටම අම්මේ මේ වගේ ලන්දාරයක ඉන්න ගෙදරක මේ වගේ ගෑන් ළමෙන් නවත්තන්න දෙමපිය කොහොමද හිතාදාගත්තේ? හිතාදාගන්න බැරි වෙන්න ඔයා රස්තිය අදුකාරයෙක්ද? මේ මිනිසුන්ට ඔයා ගැන විශ්වාසයි. අපිටත් ඔයා ගැන විශ්වාසයි. බලාගෙන යනකොට ඔයාගෙන විශ්වාසයෙන් නැති ඔයාට මිනි පුත්‍ය. අම්ම මොනද මේ කියන්නේ? මං ඒ කතාව කිව්වේ ඔයාලම කතාවත් එක්ක. ඒවට ඒගොල්ලන්ගේ පළ විපාක ලැබෙයි. ඔයා ඔයාගේ පාඩුව ඔයාගේ රස්සාව කරගෙන ඉන්න. මේ ඒ පාර තමාරගෙන පස්සෙන් කුල්ලෙක් එනවයි කියන්නේ. මට පේන්නේ මේ අපේ කෙනාට වෙන දෙයක් තමාර පිටින් තියලා කියනවාද කොහෙද? කෙල්ලෝ පස්සේ කොල්ලෝ එන්නක වෙන මොකා එන්නේද? පිස්සුනේ. මේ අර කවුරු පස්සේ කවුරු ආවද කියලා කිව්වේ? ඒක කිහිල දුවගෙන් අහගන්න. මං කියල ඉවරයි. ඉතින් අහන්න විශ්සේ දරගන්න එපා. එදින දෙකෝඩු හදන්නට එන්නේ. කෙදින දෙකෝඩු වෙලා අපේ සෞම්‍ය පේන සඳ කිරණේ කවදා හමුවන්නේ? ඒවා හැම ආවට කියන උත්තර දෙන්න පුළුවන් පස්සේ මේ පුතේ තාත්තා කිව්වොත් ඉතින් ඔහොම කතාවක් තමයි. විහිළුව පුතේ කෙරුවේ ඕවා දැම්ම ඔයා අපෙන් අහන්නේ නැහැ කියලා අපි දන්නවා. කවුද පුතේ අර අම්මා කියන තමාර පස්සෙන් එන හෝතම්බුවා? එහෙම කවුද කියන දන්නේ නැහැ තාත්තා.
ඔයා ඒ මනුස්සය දැකලා නැහැ. නෑ තාත්තා. මේ ළමයා පස්සෙන් යන්නේ කවුද කියලා හොයාගන්න ඉතින් මේ ළමයාගේ දෙමෝපියෝ ඉන්නවානේ. ඔන්න ඔයා පස්සෙන් කවුරු හරි ආවනම් ජයතිස්සලාවා ගලිබෝසරේ බාල්දියක් දෙකක් අරගෙන නාවල කරලා ගන්න තිබුණා. ඒ හින්දා ඔයා ඔය කුණුගල වල ගෑවෙ නැතුව පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. අද ශර්මිලාගේ සැලෝන් එකේ ඕපනින් එක. කීර තියෙන්නේ? නමේ ගානකට තියෙන්නේ. අටහමාරටවත් යන්න වෙනවා. ළඟපාතු උනාට ට්‍රැෆික් එකනේ. සුදුරෝනේ මේ හැමදාම 10 15 10 ව නිකම් බුදන්න බෑ. ඔන්න අද නම් ඔයා අඩු ගානේ කොණ්ඩේ ටිකක් හරි කපායන්. ඔයාට බෑ නම් මම කපා ගන්න. මං ගිහින් එන්නම් අංකල්. හොඳයි හොඳයි. තුන් මාසෙ රවි. එන්න ගිහින් එන්න ආන්ටි. බලින්න ඕනේ නේද? කීරද පුතේ එතන ඉන්න ඕනේ? අටට අංකල්. මේ පැත්ත චුට්ටක් නුහුරු වෙනද ටිකක් වේල පහ යනවා. ඒක හොඳයි ඒක හොඳයි. මොකද නානා ප්‍රකාර පුද්ගලයෝ උතෙන්ට එනවනේ. ඔයාට ගිහිල්ලා එකදාගෙන පැත්තක් ගහලා ඉන්න පුළුවන්. එනම් ගිහින් එන්න ගන්න. හොඳයි. පරිස්සමෙන් ගිහින් එන්න. සිරිබන්. වාහනේ ස්ටාර්ට් කරලා ගන්න. හදෝයි සර්. මේව අපිට හැමදාම කරන්න පුළුවන් වැඩද? මේ ළමයාගේ ගතිපැවතුම් දැක්කාම රුදුනෝනේ හැමදාම කළත් වැරද්දක් නැහැ කියලා හිතා. ඇත්තම. ඔයා මොනවාද ගෑනු ගැන දන්නේ? අර දැක්කද? මට වෙලාවකට හිතනව සුදුනෝනේ මීට අවුරුදු 25කට කලින් මගේ අතින් ආයේ කවදාවත් ජීවිතය හදාගන්න බැරි වැරද්දක් සිද්ධ වුණේ කියලා. මර ළමයාගේ ගතිපැවතුම් එක්ක බැලුවාම මේ පහන් කරන දේවල් මට නිකන් පිහියෙන් අයිනෝ වගේ නුදුනෝනේ.
කවුද ජිරාෆාගේ බෙල්ල දික් කර කර හොයන්නේ? මාවනේ. අපරාදේ. අර මේ හැංගි හැංගි ඔට්ටු සෙල්ලම් කර කර හිටපු වෙලාවේ වෙන්ඩ හිටියා නම් ෂෝක් එකට ජෝඩු දාලා අර බස් එකේ යන්න තිබ්බනේ. ගණන් ගන්න එපා. කොල්ලෝ ඔහොම තමයි.